කිවි රෙඩි වෙන්න ෂයින් වෙන්න මේ නව සංධානයක් නිර්මාණය වීමේදී අලුතෙන් දේශපාලන චරිත සම්බන්ධ කර ගැනීම සහ ඒ පිළිබඳ ඔබේ තියෙන සාවරය පිළිබඳව තවදුරටත් අපි ප්‍රශ්න කිහිපයක් මතු කරන්න සූදානම් ඉන්නේ 2010 තමයි ලංකාවේ ඡන්දදායකින්ට පොදු අපේක්ෂකයා කියන මේ සංකල්පය මුලින්ම ඇඟට දැනෙන තත්වයකට ආවේ ඔබ ඉදිරිපත් වෙච්ච ජනාධිපතිවරණයේදී එහිදී අපි කියන වන් හෝස් රේස් එකක් වෙන්න තිබ්බ මැතිවරණය බොහොම උද්වේගකර සටනක් බවට පත් වෙන්නත් එය බලපෑවා. ඔබට මතකද ඒ වෙලාවේ ඔබේ ජයග්‍රහණය සඳහා එකතු වෙච්ච කණ්ඩායම් මොනවද කියලා? ඔව් ඒ වෙලාවේ විරුද්ධ පක්ෂයේ සිළුම කණ්ඩායම මෙතන හිටියා. ප්‍රධාන වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය. මට ඇවිල්ලා ආරාධනා කරපු කට්ටිය තමයි මම හමුදාවෙන් එළියට ගියාම එක්සත් ජාතික පක්ෂ නායකයා ඇතුළු කීප දෙනෙක් ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඇතුළු කීප දෙනෙක් ඒගොල්ලෝ තමයි මම එක්ක සාකච්ඡා කරේ ඊට පස්සේ සුළු ජාතීන්ගේ පක්ෂ ඒගොල්ලෝ ඒ වෙනකොට විරුද්ධ පක්ෂේ හිටියේ ඒගොල්ලොත් ඔක්කොම වේදිකාවේ හිටියා අනිත් කුඩා කුඩා පක්ෂ ඔක්කොම මං හිතන්නේ ඒ වෙලේ තුනේ මහින්ද රාජපක්ෂ දැන් මගේ ප්‍රශ්නේ බවට පත් වෙන ඔබට මතකයි එදා එකතු වෙච්ච පිරිස ඔබේ ජයග්‍රහණය සඳහා. ඒතර එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඉතාම දක්ෂිණාංශික පක්ෂයක්. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ වාමාංශික පක්ෂයක්. එතකොට ඒ දෙක එකම අපේක්ෂකයෙක්ගේ ජයග්‍රහණය සඳහා එකතු වුණා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ 2005 දී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන්න කටයුතු කරපු පක්ෂයක්. නමුත් 2010 උන් තීරණය කරනවා නෑ මෙවර අපි සරත් ෆොන්සේකා වෙනුවෙන් වැඩ කරනවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙනවා කියලා. ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව තරුණයන් පෙළගස්වපු ඔබතුමා ඒ ගැන හොඳින්ම දන්න පක්ෂයක්. ඒ වගේම දෙමළ ජාතික සන්ධානය මේ බලය බෙදීම තුල 13 ප්ලස් විසඳුමක් ඉල්ලන පක්ෂයක්. දැන් බැලූ බැල්මටම දේශපාලන කැඳ හැලියක්. නමුත් ජයග්‍රහණයේ අරමුණ වෙනුවෙන් මේ සියලුම දෙනා එදා එකට එකතු වුණා. ඔබ එදා ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැගුවේ නැහැ. දැන් අද සමගි ජන බලවේගයට පසුගිය වතාවේ ගෝඨාභය රාජපක්ෂට උදව් කරපු අය පසුගිය වතාවේ ඔවුන් හිටපු කඳවුර මේ සියල්ල ඔබ සලකා බලමින් විවේචනය කරනවා. ඒකනේ මේ පරස්පරයි නේද ඔබේ මතය? මේමයි ඒ වෙලාවේ මම හමුදාවෙන් එළියට ගියේ හිටපු පාලකයාගේ ඒ ආණ්ඩුවේ හැසිරීම ගැන කලකිරීමකින්. ඒ පාලකයාගේ හැසිරීම ඊට පස්සේ ආණ්ඩුව වැරදි මාර්ගයේ යනවා කියන මතයක් මගේ හිතේ තිබුණේ හින්දා. එතකොට ඒගොල්ලෝ බලයෙන් පාවිය යුතුයි ඒගොල්ලන්ට විරුද්ධව මමත් දේශපාලනයට ඇවිල්ලා ක්‍රියාත්මක වෙනවා කියලා හිතාගෙන තමයි මම එළියට ගියේ. එතකොට අනිවාර්යව මට යන්න නැත්තේ ගිහිල්ලා එකතු වෙන්න වෙන විරුද්ධ පක්ෂයේ හිටපු කට්ටිය එක්කනේ. ඔය කියන කට්ටිය විරුද්ධ පක්ෂය එකතු වෙලා හිටියා. ඒක ඇතර තුන එක පෙරමුණක්. මට ගිහිල්ලා ඒ පෙරමුණ කඩන්න බෑ. ඒ තිබුණ පෙරමුණක් ඒ පෙරමුණට මම රාජපක්ෂ කඳවුරට විරුද්ධව දේශපාලනය කරපු නිසා. එතකොට කඳවුරු දෙකක් තිබුණා. මම ගිහිල්ලා එකතුනේ අනික් කඳවුරට. නමුත් දේශපාලන ජයග්‍රහණය කියන අරමුණ සාක්ෂාත් කර ගැනීමේදී පෙර නියෝජනය කරපු දේශපාලන කඳවුරු මොකක් වුණත් ඒ අවස්ථාවේ තියෙන දේශපාලන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේදී එකතු වෙන්නට අවස්ථාව අයිතිය තියෙනවා කියලා ඔබ පිළිගන්නවද? ඒක වෙනම ප්‍රශ්නයක්. ඔබතුමා අර මම ඒගොල්ලෙක් එකතු වුණා කියන එක තමයි මම උත්තරේ දුන්නේ. නෑ මේ වෙලාවේ මගේ පක්ෂයේ ප්‍රශ්නය වෙන්නේ සමගි ජන බලවේගය මේ වෙලාවේ සියලුම දෙනා එකතු කරන්නේ අනිවාර්ය ජයග්‍රහණයක් සඳහා නම් ඒකට මගේ වෙන උත්තරයක් තියෙනවා. හොඳයි. මගේ දේශපාලන අත්දැකීම් අනුවත් රටේ ජනතාව නගන හඬ අනුවත් විශේෂයෙන්ම පාවෙන ඡන්ද ඒගොල්ල පක්ෂවලට එකතු වෙලා නැති හින්දා තරුණයෝ 125ක් පවන පහුගිය අවුරුදු 5 ඇතුළත ඡන්දය ලැබිච්ච තරුණයෝ මේගොල්ල නගන හඬ අනුව අපට අවබෝධ වෙන්න ඕනේ අපට බුද්ධිය තියෙනවා නම් රට ගැනත් හිතනවා නම් රටේ අනාගතය ගැන හිතනවා නම් ඔය ඔබතුමා කියපු ඔය ඩීල් දේශපාලනේ එකතු වෙලා ඒ පැත්තට මේ පැත්ත දිනන්න ඕනනම් ඕන මිනිහෙක් එක්ක එකතු වෙනවා කියන දේශපාලනය අනිවාර්යෙන් නවතින්න ඕනේ. ඒක නැවතුනොත් නැත්නම් කවදාවත් මේ රටේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද ඒ කට්ටිය මේ පැත්තට හේතු වෙනවා. මේ කට්ටිය මේ පැත්තට හේතු වෙනවා. එතකොට කවුරු දිනුවත් තට්ටු මාරුවක් පවණයි වෙන්නේ. ඒ තියෙන දේශපාලන සංස්කෘතිය මේ සංස්කෘතිය කියන එක මම විචනය කරන්නේ. ඔබතුමා දන්නවනේ දුප්පත්තු වැඩි රටක් මේක. දුප්පත්තු 70%ක් කියන රටක්. දුප්පත්තුන්ට සමෘද්ධිය දෙනවා පොඩි පොඩි සහන දෙනවා. එතකොට ඒගොල්ලන්ගේ දුප්පත්කමෙන් ගොඩ වෙන්න බැරි හින්දා ඒවා පිළිගන්නවා. නමුත් දුප්පත්තු අඩු කරන්න වැඩක් කරන්නේ නැහැ කිසිම ආණ්ඩුවක් ආවත්. සහන බෙදිල්ල කරනවා වීර ක්‍රියාවක් වගේ. නමුත් ඒක නෙවෙයි වෙන්න ඕනේ. දුප්පත්කම අඩු කරන එක තමයි අපේ ඉලක්කය වෙන්න ඕනේ. අපි ඇවිල්ලා දුප්පත්තුන්ට සහන බෙදලා කරන්නේ නෙවෙයි. එතකොට මේ මිනිස්සුන පොඩි සහනයක් හම්බෙන එක වෙනම කතාවක්. කන්න බොන්න නැති මිනිහට කන්න බොන්න ක්‍රමයක් හදන්න ඕනේ. ඒක සහනයක් හැටියට නෙවෙයි යන්න ඕනේ.
රටේ ආර්ථිකයකට පෙළ ගස්සන්න ඕනේ. දුප්පත්කම අඩු කරන්න ඕනේ. එතකොට අර ඔබතුමා කිය විදිහට මාරුවේ යන එකේදී මේ සංස්කෘතිය වෙනස් වෙන්නේ නැහැ. මුණපැත්ත මාරු වුණත් ඒ සංස්කෘතිය තමයි තියෙන්නේ. එපා වෙච්ච මිනිස්සු ජනතාවට ඇවිල්ලා දිනන්නේ තියෙන පැත්තට එකතු වෙනවා. එතකොට අර මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. ඒ මිනිස්සු ඒමයි බීබීමයි සීසීමයි. එතකොට වෙන්නේ ආපහු අර එපා වෙච්ච මිනිහා මෙතන ඇවිල්ලා ජයග්‍රහණය කරනවා. එතකොට මේකේ රටරහණියක් වෙන්නේ නැද්ද? මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ නැද්ද? දැන් 10 වුණත් හරි 15 වුණත් හරි දිගටම වුණත් හරි මේ ක්‍රමේ වෙනස් විය යුතු නැද්ද? ජනතාවගේ යහපත සඳහා මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ. නැත්තම් ජනතාවට සාධාරණයක් වෙන්නේත් නැහැ. පාක්ෂිකයට සාධාරණයක් වෙන්නේත් නැහැ. දැන් අපේ පාක්ෂිකයෝ ඉන්නවා. ඒ පාක්ෂිකයෝගෙන් අහලා නෙවෙයි අපි මේ හැමදේම කරන්නේ. ඒතොර අපි අර මේ පාක්ෂිකයෝම සමහර තැන්වලදී මේ පාක්ෂිකයෝන්ට ගහපු අය මේ පාක්ෂිකයෝට ගහලා එලවපු අය කුඩු කරපු අය අසාධාරණ කරපු අය රස්සාවෙන් එළියට දාපු අය මේ පාක්ෂිකයෝ රස්සා කිල්ලන්න යනකොට එයාට දෙන්න නැතුව අර පැත්තට රස්සා දීපු අය ඒ කට්ටියම ආපහු අපේ පැත්තට ගෙනෙල්ලා අපේ පැත්තේ තනතුරු දීලා ප්‍රබලය කරනවා නම් එතකොට මේ පාක්ෂිකයට අසාධාරණයක් වෙන්නේ නැද්ද? පාක්ෂිකයට අසාධාරණයක් ජනතාවටත් අසාධාරණයක්. දැන් ඔබ මේ ගැන මොනවද ජනතාවට හරි පාක්ෂිකයට හරි බලාපොරොත්තුවක් තියාගන්න බෑ මේ රටේ. ඒගොල්ලන්ට මේ ක්‍රමයක් එක්කම යන්න වෙනවා. එතකොට ආණ්ඩු මාරු වෙනවා තමයි. දේශපාලන ලක්ෂ්‍යොන්ට කැමති කොහෙන් හරි අරගෙන ඉවිලා ජයග්‍රහණය ඉලක්කයද ඔබතුමා ජයග්‍රහණය ඉලක්ක කරගෙන. ජයග්‍රහණය හම්බ වෙනවා. ඒක තමයි අපිට පෙනෙන්න තියෙන්නේ. ජයග්‍රහණ හම්බ වෙනවා. තට්ටු මාරු වෙනවා. හැබැයි මොන ලකුණාවක් අන්තිමේ ඒ කට්ටියව තමයි මේක රින් ගන්න මේ කට්ටිය හෙට රින් ගන්නවා. හැබැයි අර පාක්ෂිකයාගේ බලාපොරොත්තු කැඩෙනවා. ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්නේ නැහැ. මේක එහෙම ඉදිරියට යනවා. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.